ඉතින් හැටියට අපේ අත්‍රේ තියෙනවා ඒක අවුරුදු 30ක 35ක කාලයක් විතර තිස්සේ අපි බොහොම දැඩිව අනුගමනය කරන ප්‍රතිපත්තියක් අපි කිසිම වෙලාවක මාධ්‍ය කුටිය ඇතුලේ අපුඩි ගහන්නේ නැත්තම් ඔලුවරසන් දෙන්නේ නැහැ. හැබැයි එදා තරඟයට කලින් දවසේ ওই තරඟයට තිබුණා නිල ටී-ෂර්ට් දෙකක්. එකක් ICC එකෙන් ගහලා තිබුණා. ඒක ටිකක් තද නිල් පාටයි. ලංකාවෙනුත් එකක් ගහලා තිබුණා. ඒක අපේ ක්‍රිකට් බෝඩ්ඩේ කලර් එක. ඒ කියන්නේ අපේ නේවි බ්ලූනේ තියෙන්නේ නේවි බ්ලූ ගෝල්ඩ් නේ. ඒක තමයි තිබුණේ. අපි ඔක්කොම අල්ලා එදා කතා වෙලා අර නිල් පාට ටී-ෂර්ට් එක ඇඳගෙන ගියා. මට හොඳට මතකයි විනින් රන් එක ගැහුවට පස්සේ කිසි කෙනෙක් දැඟලුවේ නැහැ. අපුඩි ගහේ මොකුත් නැහැ. මම දැක්ක දෙන්නෙක් විතර මිටමුලෝලා මෙහෙම කරනවා. හරි අපි දිනුවා කියන එක හැංගිලා මිටමුලෝලා මෙන්න මෙහෙම කරනවා මම දැක්කා. ඒ අරගෙන වෙන කලබලයක් තිබුණේ නැහැ. හැබැයි ඒක එතනදී ඒකට ප්‍රධානම හේතුව වුණේ අපි අවුරුදු ගානක් තිස්සේ මේ වර්ල්ඩ් කප් එකකට දඟලපු දැඟලිල්ල දැන් උදාහරණයකට වුණා ඕක පටන් ගන්නේ 2007 නෙමෙයි 2003 ඇත්තම කිව්වොත් දකුණු අප්‍රිකාවේ තිබිච්ච වර්ල්ඩ් කප් එකේ ඒකේ අපි සෙමි ෆයිනල් එක ගහනවා ඒකේ සෙමි ෆයිනල් එක ගහලා ඒකෙදී සංගක්කාරයි අරවින්දයි බැට් කර කර ඉඳද්දී අරවින්ද රන් අවුට් වෙනවා අරවින්ද එදා රන් අවුට් නොවුනා නම් 2003 වර්ල්ඩ් කප් ෆයිනල් එක ගහන්නේත් ලංකාවම තමයි. ඊට පස්සේ එදා එතන බලාපොරොත්තු කඩවීම තිබුණා. ඊට පස්සේ 2007 වර්ල්ඩ් කප් ෆයිනල් එක ගහනවා. අපි පරදිනවා. 2009 T20 වර්ල්ඩ් කප් ෆයිනල් එක ගහනවා එංගලන්තේ. අපි ඒකෙත් පරදිනවා ෆයිනල් එකේදී. 2011 වර්ල්ඩ් කප් ෆයිනල් එක ගහනවා. ඒකත් පරදිනවා. 2012 ලංකාවේ T20 ෆයිනල් එක ගහනවා. ඒකත් පරදිනවා. වර්ල්ඩ් කප් ෆයිනල් හතරක් පිට පිට පෙරදලා තියෙන්නේ. බොහොම හිතේ අමාරුවෙන් ඉන්නේ. ඒ හිතේ අමාරුව තීද්දි තමයි අපි 2014 වර්ල්ඩ් කප් එකට යන්නේ හැබැයි පුදුමයකට වාගේ අපිට ඉතාම හොඳ ටීම් එකක් තිබුණා දෙවෙනි මැච් එක අපි 39ට ඕල් අවුට් කරනවා නෙදලන්ත කණ්ඩායම එතකොට ඒක ඒ වෙනකොට ලකුණු 39ට ඕල් අවුට් කරනවා කියන ලෝක වාර්තාවක් එතකොට ඒ කියන්නේ 2020 ක්‍රිකට් පටන් ගන්න 2006 දුකේද 6 හෝ 5 එදා ඉඳලා 2014 වෙනකන් කිසිම කණ්ඩායමක් ලකුණු 39ට අවුට් වෙලා තිබුණේ නැහැ එතකොට 39ට අවුට් දවා ගැනීම තමයි ලෝක වාර්තාව වෙන්නේ ලෝක වාර්තාව ගන්නේ අපි 39ට නෙදර්ලන්තේ අවුට් කර දවාගෙන අපි විකට් 9කින් හෝ 10කින් විකට් 9කින් දුක දෙ මැච් එක දිනනවා ඊළඟට අපි අවසන් තරඟයට යනවා අවසන් තරඟයේදී අපේ වේග පන්දු යවන්න තුන්දෙනා පුදුමාකාර පන්දු එමගෙන යනවා ලසිත් මාලිංග නුවන් කුලසේකර සහ මැතිව්ස් ඔය තුන්දෙනාම තමුන්ගේ ඕවර් හතරම සම්පූර්ණ කරනවා ඉතින් මේ ඕවර් හතරේව තුනයි ඕවර් 12ටම ඉන්දියාවට ගහන්න පුළුවන් වෙන්නේ ලකුණු 80 ගානක් එතන තමයි තරඟේ තීරණාත්මක සාධකය වෙන්නේ ලසිත් මාලිංග බොහොම උපක්‍රමශීලී පන්දු යවනවා මාලිංග ඒ වෙලාවේ වයිඩ් සීමාවට ඔන්න මෙන්න ගෑවි නොගෑවි යන ගානෙන් තමයි මේ පන්දු යවන්නේ දැන් ඔය අවසාන මහා තරඟයට එනකම් සංගක්කාර ලකුණු ගහලා හිටියේ නැහැ ෆයිනල් එකේදී ඇවිල්ලා 50ක් ගහලා නොදැවුණු 50ක් ගහලා තරඟේ වීරයත් වෙනවා ඒ හිටපු ක්‍රීඩක රොත්ත ක්‍රීඩක පිරිස බොහොම දැඩිව බැදලා හිටියා එකිනෙකා එක්ක එක හරිම වචනයෙන් විස්තර කරන්න අමාරු හැඟීමක් 2014 ICC 2020 ලෝක කුසලානේ උරුමය සමගින් අපේ කේසර සිංහ රාවය මෙසේ ලොවට විරාජමාන කළ වගයි